සතියක නිවාඩුවකට ගෙදර ඇවිල්ලා ඉන්නේ. අද දවසෙත් වෙනදා වගේම පාඩම් කරන්න හිතාගෙන දවසටම ගැලපෙන විදියට ටයිම් ටේබල් එකක් හැදුවා. ඒ තාත්තා කිව අද තාත්තලාගේ ගමේ යමු කියලා. තාත්තා ගමේ යන අවශ්‍ය දේවල් සූදානම් කරනකම් මං පාඩම් කළා. මොකද අද දවසේම ආයෙත් පාඩම් කරන්න වෙන්නේ නැහැනේ. අපි උදේ 9ට විතර පිටත් වුණා. පැයක විනාඩි 45ක වගේ ගමන. අපි යන පාර දෙපැත්තේ දර්ශනය හරිම ලස්සනයි. යනකොට මම වටපිට බල බල යන්නේ. පුංචි කාලේ නම් යනකොට පාර දෙපැත්තේ තැන් තැන්වල තියෙන බෝඩ් කියව කියව ගියේ මම. ඊට පස්සේ ඒ ලෙවල් කාලේ මම මේ වගේ පොඩි ගමනක් වුණත් යනකොට පුංචි නෝට් එකක් හරි පොතක් හරි අරගෙන යන්නේ. යන ගමන් පාඩම් කර කර යන්නේම අරගෙන යන්නේ. එතකොට ඉතින් යන ගමන නම් රස විඳින්න වෙන්නේ. ඒත් ඒලෙවල් කරනකොට විනාඩි අප්පාව වැදගත් නිසා මං එහෙම කරන්න පුරුදු වෙලා හිටියා. යනකොට නෝට් එකක් බල බල යන්නේ. ඔයාලත් අමතර ගමන් යෙදෙනකොට ඒ වගේ මුංචි නෝට් එකක් ගෙනියන්න බල බල යන්න. මෙඩිසින් ආවට පස්සේ නම් මං එහෙම නෝට්ස් කියවකව යන්නේ ගමන් යන එනකොට. මොකද මෙඩිසින් ගොඩක් ස්ට්‍රෙස් නිසා ඒ ස්ට්‍රෙස් එකෙන් මිදෙන්න මේ වගේ අමතර වැඩක් අමතර ගමනක් මම උපයෝගී කරගන්නවා. දැන් නම් මම මේ වගේ අමතර වැඩ ගමන් යෙදුනම ඉගෙනීම සම්පූර්ණයෙන්ම අමතක කරලා සතුටින්නේ ගමන යෙදෙනවා. නැත්තං ඒ වැඩේ කරනවා. මොකද නිරන්තර ස්ට්‍රෙස් එක අපේ මානසික සෞඛ්‍යයට හොඳ නැහැ. ඒ දේවල් වලින් මිදෙන්න මේ වගේ අමතර දේවල් වැදගත් වෙනවා. අනිත් දේ තමයි වෛද්‍යවරයෙක් වුණාම කොහොමත් රැකියාව ලැබුණාට පස්සේ වුණත් අධ්‍යාපනය ඉවර වෙන්න. වෛද්‍ය දැනුම ප්‍රතික්‍රම නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපි ඒ දේවල් නිරන්තරයෙන් අධ්‍යයනය කළ යුතුයි. ඒ නිසා අධ්‍යාපනය කියන දේ අපේ ජීවිතේ පුරාම තියෙනවා. ඒ දෙයින් අපිට මිදෙන්න බෑ. ඒ නිසා අධ්‍යාපනයේ අතරතුර ජීවිතේ විඳින්න අපි පුරුදු වෙන්න ඕන. විනාඩි 45ක 50ක විතර ගමනකින් පස්සේ අපි ගමට ආවා. ඇත්තෙන්ම මේ ගම ගොඩක් ලස්සනයි. මම ජීවත් වෙන්නේ ගමක. නමුත් මං ජීවත් වෙන ගමට වඩා මේ තාත්තා ඉපදුණු ගම ස්වභාවික සෞන්දර්යයෙන් අනූනයි. අපේ තාත්තගේ ගෙදරට ඔබෙන් ලස්සන වෙවක් තියෙනවා. ඒකම වෙලක් තියෙනවා. ඒකම පුංචි කැලෑවක් වගේ කොටසකුත් තියෙනවා. සමහර වෙලාවට කැලෑවලින් සත්තු මේ වැය කන්දරත් එනවා. ඉස්සර තාත්තලා මේ වැවේ තමයි නාලා තියෙන්නේ. දැන් නම් මිනිස්සු වැවෙන් නාන්නේ නැහැ. වැව ජපන් ජබර වලින් වහගෙන. ජපන් ජබර මට මතක විදිහට ආක්‍රමණික ශාකයක්. ඒලෙවල් බයෝ සිලබස් එකේ තිබ්බ වගේ මතකයි. මම වැරදි නම් කමෙන්ට් සෙක්ෂන් එකේ නිවැරදි මොකද්ද කියලා කියන්න. ඉතින් කොහොම හරි ජපන් ජබර නිසා වැවේ කොටස ගොඩ වෙලා වගේ. අනිත් වැවේ වැඩෙන නෙළුම් මල්, මානෙල්, කෙකටිය වගේ ලස්සන ශාක වර්ග අඩු වෙලා දැන්. ඔව් පේන්නවත් නැහැ වගේ ශාකයක්. මට නම් මතකයි ඉස්සර පොඩි කාලේ මේ වැවට එනකොට නෙළුම් මල් පිරීලා තිබ්බා. දැන් ආක්‍රමණික ශාක නිසා සුන්දරත්වය අඩු වෙලා. තාත්තට එයාගේ පුංචි කාලේ යාළුවෙක් හම්බුණා අපි වැව බලන්න ආපු වෙලාවේ.
අපි මෙහෙම තවත් ටික වෙලාවක් මේ ලස්සන නිදහස් පරිසරයේ හිටියා. මට නම් යන්නත් ලොබයි. පස් වල හඬ, සුළඟේ හඬ, සත්තුන්ගේ හඬ විතරමයි. හරිම සුන්දරයි. කොළඹ වගේ වාහන සද්දයක් නැහැ. ඉන්න හිතන පරිසරයක්. මං කල්පනා කළේ තරගකාරී ජීවිතයත් එක්ක කොච්චර නම් ලස්සන දේවල් අපිට මඟහැරෙනවද කියලා. කොළඹ තියෙන කලබලකාරී පරිසරයට මම නම් කැමතිම නැහැ. මට හිතෙන්නේ ගමේ රිද්මේ ගමේ කම්පන සංඛ්‍යාතය මගේ ස්වභාවික කම්පන සංඛ්‍යාතයට ගොඩක් ගැලපෙනවා. ඒ නිසා වෙන්න ඇති මම මේ වගේ පරිසරයක ඉන්න ගොඩක්ම ආස. පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා. අද මගේ ස්ටඩි ෂෙඩියුල් එක නම් සම්පූර්ණයෙන්ම වගේ කෙරුණේ නැහැ. ඒත් හැබැයි ලස්සන දවසක් ගත කළා. ගමේ ගිහින් එන ගමන් මගේ පොඩි පොඩි වැඩ වගයක් තිබිලා අපි ටවුන් එකටත් ගිහින් ගෙදර ආවා. ගෙදරට ආවට පස්සේ නම් මට හරිම මහන්සි. ඒ ටිකක්වත් පොතක් බලලම නිදා ගන්න ඕනේ කියලා මට හිතුණා. ඒ නිසා ටික වෙලාවක් පාඩම් වැඩ කළා. පොඩි වෙලාවකදී ලොකු පාඩමක් අලුතෙන්ම පටන් අරන් කරන්න බැරි නිසාත් මට මහන්සි නිසාත් මම කලින් බලපු පාඩමක් නැවත මතක් කර ගැනීම තමයි කළේ. ඉතින් තවත් බ්ලොග් එකකින් ආයෙත් හම්බෙමු. එතකන් හොඳට පාඩම් කරන්න සතුටින් ඉන්න.